නොවැම්බර් මාසේ 15 වැනි සිකුරාදා පුර පසළොස්වක පොහෝ දිනය. එහෙනම් දහම් සුවඳින් අද අපේ සිරිලකම සැරසෙද්දි ඉතාමත් ආදරෙන් ළිංගතුව ඔබේ හදවතට නිවසට මගේ රත්තරන් අම්මි තාත්ති දුවපදේ. මං හරි ආසයි හැමදාම පොහෝ දිනේ වෙනකොට. ඒකට හේතුව තමයි අපිට වැඩිපුරම අපේ රටේ ඉන්නේ බෞද්ධ සහෝදර සහෝදරියන්නේ. ඉතින් ඒ අය සිල් සමාදන් වෙනවා කියන්නේ, පන්සලට යනවා කියන්නේ, පන්සිල් ගන්නවා කියන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට යහපත් දේවල් කරනවා කියලා කියන්නේ දහම් සුවඳ අපේ සිරි ලකම පැතිරෙනවා. ඉතින් ඒ දහම් සුවඳ වයිබ්‍රේෂන් එකක් හැටියට තරංග ආකාරයට අපි හැමෝටම දැනෙනවා. අපේ සහෝදර සහෝදරයෝ භාවනා කරන්නේ, ඒ අය තමයි ආගමික වතාවත් කරන්නේ. නමුත් අපිටත් ඒ සිසිලස දැනෙනවා. අපිටත් ඒ ධාර්මික භාවය අපිටත් දැනෙනවා එදාට. ඉතින් අපිට හැමෝටම තියෙන වගකීමක් තමයි මගේ රත්තරන් අම්මේ තාත්තේ දෙවිපතේ. මොන ආගමේ හරි කමක් නැහැ. එහෙනම් අපි ධර්මානුකූලව ජීවත් වෙනවද? ධර්මයට අනුව විනයානුකූල භාවයක් මගේ ජීවිතය තුළ මම ඇති කර ගන්නවද? මෙන්න මේකට වගකීමෙන් යුතුව අපි කළ යුතු දෙයක්. මොකද අධ්‍යාත්මිකත්වය නැති දෙයක් හරියට නිකන් අර හුලංගිය ටයර් එකක් වගේ. ඉතින් හුලං කියලා කියන්නේ ටයර් එකක් නම් ඒතර ඒ හුලං ප්‍රමාණය අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා අපිව අධ්‍යාත්මිකත්වය තමයි ප්‍රබෝධමත් කරලා තියන්නේ, අපි ජ්වලිතමත් කරලා තියන්නේ. ඒ වගේම සතුටින් ප්‍රීතියෙන් ශාන්ත සිතින් ජීවත් වෙන්නට අපිව හැකියාව දෙන්නේ එහෙනම් අපේ ධර්මානුකූල භාවයයි. එහෙනම් අපි හැමෝම ධර්මානුකූල භාවයට ආදරය කරමු, ලිංගතුව ධර්මානුකූලව ජීවත් වෙමු. ඒ සඳහා දෙවියන්ගේ ආශිර්වාදය හැමදාමත් ඔබ සමගයි. ආමෙන්. රැඳින විට එක්ක අයිවන් සෙත්.